ya orang kanker ini minimal ini orang raja kita orang ada kata kata peung hati ini kata kata ini bangkar ya ini orang raja kita ओ गया रे गया रे जाना सर आज तो गया रे गया गया अत्यम लेड्डुंगे भेद ठीक होरकां करबु लेड्डुंगे भेद तोलिंग होरकां करला जीवत्तन केलिए रंबुक पेल्ल कियन पट्ट होरा राज्य हिरबायट गत्तुत मे मोहते मे कलबले इवराई මේ වැදගත් වෘතිකයන් වෛද්‍යවරු විතරක් නෙවෙයි වෛද්‍යවරු ඇතුළු සියලුම සිවිල් සංවිධාන කියනවා මූ හොරා කියලා මේ මිනිහා. ලෙඩුන්ගේ බෙහෙත් ටික හොරකම් කරා නම් බෙහෙත් වලින් වැරදි බෙහෙත් දුන්නා නම් බාල බෙහෙත් දුන්නා නම් කොමිස් කැව්වා නම් ඌ හිරබාට ගත යුතුයි. ඉතින් ආණ්ඩුව දැනගන්න ඕන මුන්ට ආණ්ඩුව ගෙනියන්නත් ඕන හොරු බේරන්නත් ඕන. ඒකනේ දැන් රයිල් වික්‍රමසිංහ කරන්නේ. ඒක නිසා මම කියන්නේ අලුත් සෞඛ්‍යමතිවරයෙක් කොන්දපණ තියෙන්න ඕන මූ හිරබායට නැත්තම් ඔබ මෙතනින් ඉල්ලාස් වෙන්නේ. ඒක ආයේ කරන්නෙත් නැහැ. මුන් හිරබායට ගන්නෙත් නැහැ. මේකේ වෙන්නේ මොකද්ද? පොලිසියට තමන්ගේ රාජකාරියට අමතරව තවත් රාජකාරිය ගොඩක් පටලැවෙනවා මේ ආණ්ඩුව කරන දෙයින්. ඒක නිසා මම ඇත්තෙන්ම පොලිසි නිලධාරි මාත්‍රවට දොස් කියන්නේ නැහැ. ආණ්ඩුව කරන වැරදි වලට ඇස් දෙක පියන් ඉන්නත් බෑ පොලිසියට. මම පොලිසියෙන් ගෞරවණීයතිල්ලීමක් කරන්නේ මේවට ඉඩ දීලා ඔයගොල්ලෝ ඇස් දෙක පියන් ඉන්න. වෙන කරන්න දෙයක් නැහැ. මේක බරපතල වැරැද්දක්. ඒක නිසා මමත් මේකට සම්බන්ධ වෙනවා මේ තප්පරයේ ඉඳලා. මමත් තව අපේ අලුත් වැඩපිළිවෙලේ අලුත් වැඩසටහනේ අපේ යුදුවත් එක සාකච්ඡා කළා. මමත් ඔතන ඇවිල්ලා වාඩි වෙන්න බලනවා. වාඩි වෙනවමයි. ඇයි වාඩි වෙන්නේ? මූ හිරබායට ගන්න ඕන. එහෙම නැත්නම් අපි මම රට කියනවා මේ 15 20 25 100 200 නැතුව අර ගෝඨාභය රාජපක්ෂ කියන මිනිමරුව එලෙව්වා වගේ ලක්ෂ ගාණින් වරෙල්ල කොළඹට ඇවිල්ලා මේ ආණ්ඩුව එලවන්න වැඩ කටයුතු කරමු. ලක්ෂ ගාණින් වරෙල්ල හරියට අර ප්‍රංශ විප්ලවයේ ලුයි රජ්ජුරුව එලෙව්වා වගේ. එතකොට සාරජ්ජුරුව එලෙව්වා වගේ රෂ්‍යන් විප්ලවයේ චෞචෝස්කි එලෙව්වා වගේ වරෙල්ල මහපාරට ලක්ෂ ගාණින් මොකෝ ලක්ෂ ගණන් රිමාන් කරන්නේ මොනවා කරන්නේ. ඒක නිසා අපි දැන් මේ මොහොත ඉඳලම මේ මුංගේ හොර ආණ්ඩුව තක්කඩි ආණ්ඩුව කුපාඩි ආණ්ඩුව හොරකම් කරන ආණ්ඩුව තක්කඩිකම් කරන ආණ්ඩුව එලවන්න ලක්ෂ ගාණින් වරෙල්ල කොළඹට ගම්ඩියංගම් වල ඉඳලා මමත් රූණයි දකුණේ ඉඳලා මාත් එනවා මං කොළඹනේ ඉන්නේ ලෑස්වැල්ල මොකද දාන තියෙන්නේ. ඒක තමයි ළමයෝ මං කියන්නේ මේ පට්ට හොරා කේලිය ගන්න ඕන. කේලිය ගන්න ඇත් ඉහළ බලපෑම් නිසා. දැන් මම ඇමතිකම කරන කාලේ එක්තරා ප්‍රශ්නකට චන්ද්‍රිකා මැතිනිගේ ආණ්ඩුවේ මං ඇමතිකම ඉල්ලාසුණා. ඉතින් කේලියට තියෙන්නේ මේ රජය බේරන්න ඕන යකෝ ඉල්ලාස්සුවේ. මැතිවරණයක් එනවනේ නේද? මම මැතිවරණයක් එන්නේ මේ හැමෝටම තියෙන චෝදනා පත්‍රයක්. මේ ජනාධිපති කමිට ඉල්ලන හැමෝටම තියෙන චෝදනා පත්‍රයක්. මම කියන්නේ මේ චෝදනා පත්‍ර තියෙන අයෝ බලයටපත් කරන්නේ නැතුව අලුත් වැඩපිළිවෙලක් අලුත් පිරිසක් බලයටපත් කරනවා. ඔතන කාට සහය දෙන්නේ? අපි අලුත් වැඩපිළිවෙලක් ඒකට මම සහයෝග දෙන්නේ නැහැ. දැන් මෛත්‍රීපාල මහත්තයලා එහෙන් සඳහන් හදනවා. ඉතින් මේ චෝදනා පත්‍රයක් තියෙන මිනිහෙක් නේ. ඈ චෝදනා පත්‍රයක් තියෙන මිනිහා මේ කෙලිද්දි මිනිහා කම්සප ගන්න ගියා සිංගප්පූරුවට. නාමල් මහත්තයා වෙනම යනවා සුසිල් නාමල් මහත්තයා කියන්නේ නාමල් මහත්තයා කියන්නේ මුලේ කලඳන් නැති නිකම්ම නිකල් ළමයෙක් නෙවෙයි මීහරකෙක් නේ. බැසිල් මහත්තයා අයිම ගේම ගහයිද මෙතන? ඈ බැසිල් මහත්තයා මේතර ගේම ගහයිද? බැසිල් මහත්තයා ගෙදර ගේම නම් ඒත් ගහ ගන්න බැරුව තමයි ඉන්නේ. මන් දන්නේ නැහැ මේ ගේම ගහයිද කියලා. දැන් මොකක් හේද ඒතර මේ ජනාධිපතිතුමා අලුත් පිරිසක් පත් වෙයි අලුත් විදි වැඩ පිළිලක් ඉදිරිපත් කරයි රටට හරියයි මුන් ටික එළවල දැම්මෝ. දැන් ඒ කියන්නේ මේ පරණ කට්ටිය එන්නේ අයිමත් එන්නෙම නැහැ. ඉතින් එනෝනම් ඉතින් චන්දි දෙන ඇවුන්ගේ මොලේ පරීක්ෂා කරන්න. අජිත් ප්‍රේමදාස මහත්තයා හොඳ නැහැ. ඈ අජිත් ප්‍රේමදාස මහත්තයා
මම දන්නේ නැහැ එයාගේ හොඳ නරක දැනගන්න ඕනේ එයාගේ නෝනගෙන් ගන්න හොඳ කියලා මම නම් පුජ්‍යලකව දන්නේ නැහැ සජිත් කියන්නේ චෝදනා පත්‍රයක් තියෙන කෙනෙක් ඒ දේවිතේ පත්‍රයක් දැන් කට්ටි නැඹුරු වෙලා තියෙනවා නේද එයාට චෝදනා පත්‍රයක් තියෙනවා චෝදනා තියෙනවා හැමෝටම හරි ජය වේවා